Radio TV Takshani Ganjanga Nogulam, Sadhana Piligan, Amati 99 YouTube channel. It is Tama Amati 99 YouTube channel like a subscribe Karanata, subscribe Karana. Etheka and Mia the Vatapena, Bill like a Mrs. Karana, Mandana video, notification, Sending Janagani Mehaki of Gira. It is other Taraganawa, Janagan Nogulam, Velakatuna, video. Very steroid and Kelim, intro the real video. අපි මුලින්ම චෙක් කරගමු V off කියන වෝල්ටේජ් එක කොහොමද එන්නේ මේ ඔයගලට රූප රාමු වලින් පෙන්වන්නේ V off test point එක සහ කොහොමද චෙක් කරගන්නේ කියලා. ඉතින් V off වෝල්ටේජ් එක හරියටම එනවා 7.88ක් වගේ 8ක් වගේ තියෙන්න ඕනේ 7.88ක් එනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ V off වෝල්ටේජ් එක කිසිම ප්‍රශ්නයක් නැතුව ගමන් කරනවා කියලා පෙන්වුම් කරනවා අපිට. ඊළඟට අපි චෙක් කරන්නේ ටීවී එක සාමාන්‍ය වැදගත් වෙන වෝල්ටේජ් එක VGH වෝල්ටේජ් එක සාමාන්‍ය මේ වෝල්ටේජ් එක 20ත් වෝල්ට් 20ත් 30ත් අතර පරාසයක් අතර විහිදෙනවා. ඉතින් ඔයගොල්ලන් මේ පෙන්වන්න කරන්නේ මේ වෝල්ටේජ් එක වැඩ කරන්නේ කොතනද? ඒ කියන්නේ ටෙස්ට් පොයින්ට් එක කොතනද? කොහොමද ටෙස්ට් පොයින්ට් එකෙන් චෙක් කරගන්නේ කියලා. දැන් අපිට තියෙන්නේ දැන් මේ වෝල්ටේජ් හරියට වැඩ කරනවා නම් එහෙනම් කොතනද අපිට ප්‍රශ්නේ තියෙන්නේ කියලා අපි බලමු පැනල් එකට. ඒ කියන්නේ මේ සෝස් කෝප් වලින් පැනල් එකට දෙනව, ඒ කියන්නේ සයිඩ් කෝප් වලට යන වෝල්ටේජ් කොයි විදිහට ඩ්‍රොප් වෙනවද කියලා අපි ඊළඟට සෝස් කෝප් එක චෙක් කරගමු. ඉතින් අපි සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රශ්නයක් ආපුවාම අපි සාමාන්‍යයෙන් අනුමාන කරන වෝන් වෝල්ටේජ් එක තමයි ඩ්‍රොප් වෙන්න ඕන කියලා, කියන්නේ 24 කියන වෝල්ටේජ් එක තමයි ඩ්‍රොප් වෙන්න ඕන කියලා. ඉතින් අපි මුලින්ම මේ සයිඩ් කෝප් එක කියන්නේ සෝස් කෝප් වලින් පැනල් වලට යන වෝල්ටේජ් එක. එතකොට එතන තියෙන ටෙස්ට් පොයින්ට් එක අපි මුලින්ම කරන්න ඕනේ මෙතන පොඩ්ඩක් සුද්ධ කරලා අපි ටෙස්ට් පොයින්ට් එකක් විදිහට මෙතන හදා ගන්න ඕන. ඉතින් මේ රූපරාම වලින් පෙන්වන්න ඕන ටෙස්ට් පොයින්ට් එකක් විදිහට හදාගන්න එක ඊළඟට අපි ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඒ සෝස් කෝප් එක ළඟ හරියටම 24.1ක වෝල්ටේජ් එකක් වැඩ කරනවා කියලා ඔයගොල්ලන්ට පෙන්වුම් කරනවා. ඊළඟට අපිට තියෙන්නේ සයිඩ් කෝප් චෙක් කරන්න. ඉතින් මේ සයිඩ් කෝප් චෙක් කරන්න ගත්තාම පොඩක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද මේ සයිඩ් කෝප් එක සයිඩ් එක කොතනින් හරි ඩැමේජ් එකක් වුණොත් ඔයගලගේ ටීවී එක ඕගොල්ලොන්ට ආපු ලෙඩේට වඩා ඊට වැඩිය ලොකු ලෙඩක් ඇති වෙනවා. ඒත් එක්ක මේක රිපයර් කරන්න ගියාට පස්සෙත් ඔයගොල්ලෝ බලන්න ඕන වැඩි උෂ්ණත්වයක් දරා ගැනීමේ හැකියාවක් නැහැ මේ සයිඩ් කෝප් වලට, ඒ කියන්නේ ගේට් කෝප් වලට. ඉතින් එතකොට එතනදි පොඩක් කැපුල් වෙන්න ඕන, පරිස්සම් වෙන්න ඕන ඔයගොල්ලෝ මේ වෝල්ටේජ් එක චෙක් කරන්න. ඉතින් ඔයාට මම දැන් මේ ඔයගොල්ලන්ට මේ රූප රාමු වලින් පෙන්වන්නේ මේ ගේට් කෝප් වල වෝන් කියන වෝල්ටේජ් ටෙස්ට් පොයින්ට් එක තමයි මේ පෙන්වන්නේ. ඉතින් මේ ටීවී එකේ මේ ටෙස්ට් පොයින්ට් එකත් අපි ක්‍රියේට් කරගන්න ඕන, කියන්නේ හදාගන්න ඕන කොයි විදිහටද අපිට මේක හදාගන්න පුළුවන් කියලා. ඉතින් අපිට පුළුවන් මේක පොඩි හීනි කැපෙන තලයක් අරගෙන පොඩ්ඩක් සුද්ධ කරලා මෙන්න මේ ටෙස්ට් පොයින්ට් එක මෙතන හදාගන්න. ඉතින් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් පෙන්වන්නේ ඔයගොල්ලන්ට දැන් මේ සයිඩ් කෝප් එකේ, එහෙම නැත්නම් ගේට් කෝප් එකේ මේ වෝන් කියන වෝල්ටේජ් එක හරියටම එනවද කියලා. ඒ කියන්නේ සෝස් කෝප් එකට ආපු 24 වෝල්ටේජ් එක අනිවාර්යෙන් සයිඩ් කෝප් එකේ තියෙන ගේට් කෝප් එකට 24ක්ම එන්න ඕන. ඉතින් මේ 24 එනවද කියලා තමයි අපි මෙතන චෙක් කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති එතනදී වෝල්ටේජ් එක ඩ්‍රොප් වෙනවා. සයිඩ් කෝප් එකේ වෝල්ටේජ් එක, වෝන් වෝල්ටේජ් එක ඩ්‍රොප් වෙනවා. අඩු වෝල්ටේජ් එකක් තමයි මෙතන පෙන්නුම් කරන්නේ. ඉතින් මේ විදිහට දැන් අපි චෙක් කරගත්ත මේ ගේට් කෝප් එක සහ සෝස් කෝප් එක අතර වෝල්ටේජ් එකක් ගමනාගමනයක් යන කෙනෙක් මේ වෝන් කියන වෝල්ටේජ් එක වැඩ කරන්නේ නැහැ කියලා අපි ඕගොල්ලන්ට දැන් පෙන්නවා. ඒත් එකම අපි නිගමනය කරගත්තා මේක මේ විදිහට වැඩ කරන්නේ නැහැ කියලා. ඒක නිසා තමයි මේ ප්‍රශ්නේ එන්නේ. ඒ කියන්නේ ඩාර්ක් මූඩ් සහ විනාඩි 5ක් විතර ගිහිල්ලා වයිට් වර්ටිකල් ලයින් එකක් එන එක. ඉතින් අපිට පුළුවන් ලේසියෙන්ම මේක හදාගන්න ජම්පර් සිස්ටම් එකට. ඔයගොල්ලෝ දැක්කා වෝන් වෝල්ටේජ් එක සෝස් කෝප් එක ළඟට 24 විතර එනවා, 24 වෝල්ටේජ් එකක් එනවා. අපිට පුළුවන් මෙතනින් අරගෙන මේක සයිඩ් කෝප් එකට දෙන්න ජම්පර් සිස්ටම් එකට. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ පොඩි හීනි ගේජ් එකෙන් අඩු පොඩි කම්බියක් ගන්න ගොඩක් දුරට ට්‍රාන්ස්ෆෝමර් උතන පොඩි කොයිල්ලක් තිබ්බනම් ගොඩාක්ම හොඳයි. ඉතින් මම හැම වෙලාවෙම කිව්ව එකක් තමයි රිපයර් එකේදී මේ කෝප් සයිඩ් එක සම්බන්ධව රිපයර් කරද්දී ඔයගොල්ලෝ ළඟ තියෙන්නේ සාමාන්‍යයෙන් නෝමල් සෝල්ඩරින් අයන් එකක්. ඉතින් ඒකෙදී 60 වෝල්ටේජ් තියෙන සෝල්ඩරින් අයන් එක පාවිච්චි කරන්න එපා. ඔයගොල්ලෝ 40 වෝල්ටේජ් තියෙන සෝල්ඩරින් අයන් එක පාවිච්චි කරන්න, තුඩ හොඳට තියාගන්න. ඉතින් මේ රූප
පරාමය පෙන්වන්නේ මම ඕගොල්ලන්ට වෝන් වෝල්ටේජ් එක කියන්නේ වෝන් වෝල්ටේජ් එක ගේට් කෝප් එකට පාස් වෙන්නේ කොහොමද කියලා. ඊළඟට දැන් ගේට් කෝප් එකට ඕගොල්ලෝ වෝල්ට මේ ජම්ප ලයින් එක පාස් කරගත්තා. ඊළඟට තියෙන්නේ අපිට වෝන් වෝල්ටේජ් එක සෝස් කෝප් එක ළඟට ගේන්න. ඉතින් මෙතෙන්ට එනකොට අපි කිව්වා මේ වයර් එක පාස් කරගෙන තියෙන්නේ මේ කම්බිය පාස් කරගෙන තියෙන්නේ. අපි ඊළඟට ගෙනල්ලා අපි ක්‍රියේට් කරගත්තු ටෙස්ට් පොයින්ට් එකට මේ වෝල්ටේජ් එක ගෙනියන මේ කම්බිය අපි පාස් කරගන්නවා. මේ රූප රාමය පෙන්වන්නේ එතනට අපි කොයි විදිහටද පාස් කරගන්නේ කියලා. ඉතින් අපි ඊළඟට කරන්න ඕන මේ දෙක පාස් කරගත්තට පස්සේ ටීවී එක ඔන් කරලා මේ වෝල්ටේජ් එක හරියටම මේ ගේට් සෝස් කෝප් එකේ ඉඳලා ගේට් කෝප් එකට සයිඩ් කෝප් එකට එහෙම නැත්නම් ගේට් කෝප් එකට වැඩ කරනවද කියලා චෙක් කරගන්න එක. ඉතින් මේකෙදි ඔයගොල්ලෝ ටිකක් බැරෑරුම් කාර්යයක් වෙයි මේක. මොකද අනිවාර්යයෙන්ම ඔප්ටිකල් ලෙන්ස් එකක් තියෙන්න ඕන. ලෙන්ස් එකක් භාවිතයෙන් කරනවා නම් මේ දේ වඩාත් වැදගත් වෙනවා ඔයගොල්ලන්ට. මොකද පීවී ඇසට පේන සයිඩ් එක කියන්නේ මේ කෝප් ලයින් කියන ඒවා ටිකක් පීවී ඇසට පේනවා අඩුයි. ඉතින් හොඳ එලියක් තියෙන්න ඕනේ. ඒත් එක්කම කාචයක් භාවිතා කරන්නම වෙනවා ඕගොල්ලන්ට මේ වැඩේ කරගන්න. ඉතින් දැන් අපි සම්පූර්ණ රිපෙයරින් එක අපි හඳුනගත්තු ආබාධයේ කියන්නේ අලුත් වැඩියාවේ රිපෙයරින් එක අලුත් වැඩියාව කරලා අවසන්. අපි දැන් බලමු ටීවී එක ඔන් කරලා අපේ රිපෙයරින් එක සක්සස් වෙලා තියෙනවද කියලා. ඒ කියන්නේ සාර්ථක වෙලා තියෙනවද කියලා. ඉතින් අපි ටීවී එක ඔන් කරලා බලමු කොහොමද අපේ අලුත් වැඩියාව හරි ගිහිල්ලාද කියලා.